කුවේට් ගෘහ සේවය සඳහා ගොස් සිටියේදී එරට හාම්පුතාගෙන් විවිධ හිරිහැර කරදරවලට ලක්වී වැටුප් නොලවා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 42ක් 27වනදා උදෑසන යළි ශ්‍රී ලංකාවට එවා තිබුණා. ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. වසර දෙකකට අඩු කාලයක් සේවය කර තිබුණද ඔවුන්ට ඒ සඳහා වැටුප් ගෙවා තිබුණේ නැත. ඔවුන් ගෘහ සේවය සඳහා යොමු කර තිබෝ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර කරදර ඔවුන්ට සිදුවී තිබූ අතර වැටුප් නොගැවීම නිසාද මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස්වල නොසිට පලාවිත් එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර ඔවුන්ට හිමි විය යුතු වැටුප් එම ඒජන්සිකරුවන් විසින් ලබාගෙන තිබුණා. පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත පැනවී තිබූ අතර ඔවුන් සකායා ගිලිසා අබු අලිෆාහි රැඳවූ මධ්‍යස්ථානවල රඳවා තිබී ඇත. මෙම රැඳවූ මධ්‍යස්ථානවල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක්ද සිටියේ බවද ඔවුන් සඳහන් කළා. මෙම පිරිස සලාම් ගුවන් සේවයේ ඕවී 431 දරණ ගුවන් යානයෙන් 27 වනදා උදෑසන 8:10ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.